අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට මෙන්න මේ ලක්ෂණ පහ ඔබේ ශරීරයේ තියෙනවා නම් බලන් ඉන්න එපා. අද කාලේ හෘදයාබාධයක් යනු වයසක අයට සීමා වූ රෝගී තත්ත්වයක් නොවේ. අවධානය යොමු කළ යුතු මෙම පෙරනිමිති පහ මගින් හෘදයාබාධයකින් වැළකීමට පුළුවන්. හෘදයාබාධ සැදෙන්නේ වයසින් වැඩි අයට පමණකයි ඔබ සිතනවා නම් ඔබ වැරදි. වසර 2012 පමණක් හෘදයාබාධ 450කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ වයස අවුරුදු 45ට අඩු පුද්ගලයින්ගෙන්. මේ විශාල සංඛ්‍යාවක් නොවන බව ඔබට හැඟෙන්නට හැකිමුත් මැදිවීට පාතබු අවදී පටන් හෘදයාබාධ වලට ගොදුරුවීමේ අවධානමක් ඇති බව මෙයින් තීව්‍ර වෙනවා. මේ සම්බන්ධයෙන් යම් තර්මකින් හෝ සතුටට කරුණක් වන්නේ හෘදයාබාධයකට මුහුණ දීමට ප්‍රථම දින කිහිපයකට හෝ ඇතැම් විට සති කිහිපයකටම කලින් ඒ හඳුනාගත හැකි පෙර නිමිති කිහිපයක් පෙන්නුම් කිරීමයි. මේ නිසා හෘදයාබාධයකින් වැළකීමේ හෝ කල් යැවීමේ හැකියාවක් ලැබෙනවා. හෘදයේ මැද ස්තරයේ නොහොත් මයිම කොඩියම සෑදී තිබෙන්නේ මෙසේ රුධිරය පොම්ප කිරීමට දායක වන මාංශපේශී වලින්. හෘදයාබාධයක් නොහොත් හෝ මයිම කොඩියම් ආබාධයකින් සිදුවන්නේ මෙම මයිම කොඩියම් පටක නොහොත් මාංශපේශී සුළු හෝ වැඩි ප්‍රමාණයක් මිය යාමයි. මේ මගින් හදවතේ පටකවලට වන හානි වැඩි වෙනවා. තත්ත්වය ව්‍යාකූලත්වයේද ඒ අනුව වැඩි වෙනවා. ශරීරයට අවශ්‍ය රුධිරය පොම්ප කිරීමට අමතරව ඉන්ද්‍රියක් වන හදවතටද හොඳ රුධිර සංස්රණක් අවශ්‍ය වෙනවා. හෘදයට රුධිරය සපයන රුධිර වාහිනී ධමනී ලෙස හැඳින්වෙනවා. ඉතින් හෘදයාබාධයක් සිදුවීමට හේතුවන්නේ මෙසේ හදවතට සැපෙන රුධිරයේ හදිසි අඩුවීමක් හෝ නැවතීමක් සිදුවීමයි. සිදුවන හෘදයාබාධය 90%කට හේතුවන්නේ මේ සිදුවන්නේ කිරීටක ධමනී වලින් එකක් හෝ වැඩි සංඛ්‍යාතයක් ලෙස වැඩි සංඛ්‍යාවක් දැඩි ලෙස අවහිර වීමයි. ධමනි තුල ලිපිඩ තැන්පත් වීමේ ක්‍රියාවලිය වළක්වාගත නොහැකි හේතු කිහිපයක් වන්නේ වයස්ගත වීම, පවුල් වලින් පැවතින ලිපිඩ තැන්පත් වීමේ ජානමය ප්‍රවණතාව, තට්ටේ පැහැදීම. මේ කෙසේ වෙතත් රුධිර වාහිනී තුල ලිපිඩ තැන්පත් වීම තත්ත්වයේ ඇතිවීමට තුඩු දෙන බාහිර ක්‍රියාකාරකම් කිහිපයකුත් තිබෙනවා. මෙම ක්‍රියාකාරකම් වෙනස් කිරීම තුළින් තත්ත්වය පාලනය කළ හැකි වීම සතුටට කරුණක්. රුධිර වාහිනී තුල ලිපිඩ තැන්පත් වීම සිදුවීමට තුඩු දෙන බාහිර හේතුන් දුම්පානය කිරීම හෝ වෙනත් දුම්කර භාවිතය සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුකම, මානසික පීඩනය, නිසි ජීවන රටාවක් සහ හෝ ව්‍යායාම නොමැතිවීම, පළතුරු සහ එළවලු පරිභෝජනය අඩු කිරීම, මනා මුඛ සෞඛ්‍ය සනීප ආරක්ෂාවක් නොමැතිවීම, අධි මානසික පෞරුෂයක් ඇති පුද්ගලයින්. ඉතින් ඔබට පේනවනේ මෙන්න මේ දේවල් තමයි අන්න ඒ දෙයට හේතු වෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ තව ගොඩාක් අපේ මුළු channel එක පුරාම අඩංගු වෙනවා. ගිහිල්ලා ඒවත් බලන්න අමතක නොකර අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.